ඔහිතුවම් මදි මහමොරොත් පාතරාලාමි මේ අලුදනියන්ගෙන් බේරිල තුවන්ට මං අත බෝව මරණවා මරණවා නැකිටපියා නැකිටපියා මොරපාත හාමිනේ මොනයම් හෝ කාරණයක් අපෙන් වසංගනවා කියලා මට තේරුණා. අරක ගෙනවිත් පෑවෙනම් අපේ මහබොර පාතර අලහමිගේ ආයිත්තම්. ඒක මොකා වුණත් අපේ මහමොර පාතර අලහමි ගැන මොනවාරි හෝඩුවාවක් දන්න එකෙක්. වරුස අටත් තිස්සේ අපිට අපේ මහමොර පාතර අලහමි ගැන හෝඩුවාවක් හොයාගන්ට බැරි වුණා. අපි කොයි තරන්නම් විපරම් කොරාද. ඒක නොවෙන්න. ඒ ලැබිච්ච හෝඩුවාවත් අපේ මොරපාත හාමිනේ ලිස්සල යන්න ඉඩ ඇරියනි. ඔවුනේ ඒකව හඹා යෑමත් තහංචි කොලා නොවේ. ඒ ඇයියේ මේ කාරණාව සුළුපටිකොට තකන්ට බෑ. මොකක් හරි කාරණාවක් මොරපාත හාමිනේ අපෙන් වසන් කරනවා. මොරපාත හාමිනේගෙන් මහගම් නොකිව්වොත් අපි අපේ රාලහාමි වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම් සේරම ටික කරමු. ඔය කොයි කොයි එකටත් වඩා බොටයි මටයි මොරපාත රාලහාමි වටිනවා. වෙලාවක් බලලා ඉස්සල්ලාම මොරපාත හාමිනේගෙන් ඔය කාරණාව හග් ඉස්සලෙන්. අඩා ගෙරියා ලෑපිය මාව බෝ ලෙහන්ට තමා මම බලනුන්නේ. බෝ බොගේ කුසේ ඔය දරාගෙන ඉන්න මේ අලුතෙන් ඉන්න ලේදාපු නහන්ට මේ මහනෙල මිටදී කියලා බෝ හිතනවා නහන්. මයි කුසේ මෝරණ මයි දරු පැටියව නහන්ට මට කාගෙන්වත් අවසරපතක් ඌමනා නෑ නිලිමෙ මාමා. මට ඕනනම් මේ දරු පැටියව මම වදනවා. නැත්තම් මොනව කරන්නද? නැත්තම් බොණ්ඩි දැනගන් ආයි බොගේ කටින් වල නහනවා කියන වචන පිටකොලොත් දැනගනින් මම කොට කරලා දේ. ඉතින් කොරාපිය කොරළම බලාපිය ඊට පස්සෙන් පහු බොට අයිති වෙන්නේ මොන ඉරණමද කියලා බලාගන්න. එහෙනම් මට මයි මිනිස්සයව ගෙනත් දෙන්න. මයි මිනිස්සයව පන්නගෙන දැන් මට කියලා එනවා පරම්පරාව බෝ කරගන්න. බොල මල්රාල කියන්නේ මගේ පුතා. ඒක ඒවි. ඒක එන්නේ නැහැ. එන්නේ කොහොමද? රාස්සෙක් වගේ දිව දික් කරගෙන මෙතන පලිගඩ බලාගෙන ඉද්දි. ඒක කොලේ වැරද්දක් බොල. ඒක කොලේ වැරද්දක්. ඒක වැරද්දක් කළත් නොකළත් එමයි මිනිස්සයා. මයි කුසේ මෝරණ මං දෙතුන් දෙනෙක් යවන්න එක උදලාගෙන ඉන්න කියලා. කෙල්ලේ
මෙතකම් බුගේ කුසේ මෝරණ අලුදිනේ ලේදාතු ප්‍රවේශයට රැක බලාගෙන කියන්නේ. අද හෙටම මං ඒකව කුදලගෙන ඇවිල්ලා බොට බාර දෙන්න. අද හෙට මේ කාරණාව ඉෂ්ට සිද්ධ වුණත් හොඳයි. නැත්තම් මාත් බලා ගන්න. මේක නම් මා යක්ෂණියක්. කොහේද මොර පාතරාලා හමි ඔය කියන පුස්කොල පත්තිරුව හංගලා තියෙන්නේ. දැන් නම් බලන්ට උමනා හැම අස්සක් මුල්ලක්ම ඇද ඇද බැලුවා. කෝ කිසිම හොඩු හවක් නැහැ. එහෙමකෝ මට එහෙව් කතාවක් කිව්ව ආරච්චිලා. සේකරයෝ අද දවස තිස්සේම මගේ මේ වං ඇහැ නටනවා. වං ඇහැ නටනවා කියන්නේ අනතුරක් කතලක්. අනතුරක් කගින්ද ආරච්චිලා? අපිට ආන්තරාවක් වන්ට තියෙන්නේ වෙන කාගෙන්ද? මහත්තුරුවේ කාගෙනුයි මහමැණිකගෙනුයි මිස. හැබැයි එව්ව දෙන්න ගියේ හිස් ඇති. ඒ හන්දා උන් දෙන්න යන්ට ඇත්තේ මොකාකරි උප්පර වැට්ටියක් හිතේ තියාන. එහෙමනම් අපි සූජානෙමින් ඉන්ටර්වියු විනේ දාරච්චිල. බව් ටේකරයෝ හත් අට දෙනෙක් කැන්දාගෙන සූජානෙමින් හිටපා. අයෝ අයෝ දැනුත් මගේ වං ඇහැ නටනවා. ඒ කියන්නේ අනතුරක් අතලගම තමයි. දැන් බෝය කියන පිටස්තරය මොකාද බල? තෝනියන්ද නමක් ගමක් කීවේ නෑ? ඒ ආපු පිටස්තරයට ඒකගේ වංගුන් කිසිම දෙයක් මතක නැහැ කියලායි නේත්‍රා පුංචි මෙන්නක නම් කියෙව්වේ. දෝනියන් දාලවන්තකම් පාලා තියෙන්නේ ඉබාගාතය ඔල්මාදකාරයෙකුටද බොල්? මාත් මේ කල්පනා කරේ ඒකම තමයි කුමාරියාමි. තෝනිගේ වේලපත් කඩේ බලවන්ට ඕන. එහෙමත් කරමු. ඒකි මය ජන්මාන්තරීගේ දෝනි වුණාට ඒකිට එහෙම ඉරණමක් පත් වෙනාට මය කැමැත්තක් නෑ රිට කරාලේ. ඒකි පුංචි කාලේ හැදේ වැඩේ මම. දැන් මට ඒකි මයිම දෝනියක් ගානයි. එහෙමයි. තව ඩිංගිත්තක් කතා කරලා බලපං රිටිගල රාලි. සමහරක් විට දෝනියෙන්ද අපිට ඇත්ත අසංකූර්ණවත් දන්නේ නෑනේ. හොඳා මං ආයෙමත්
ආරවුස්තල බලන්නම් කුමාරියාමි. කොහෙන්ද බල මේකව හැගේ උනේ? ආ මේ වලව්වේද මයි? මේ වලව්වේ? ඕමහනිල මේ. එහෙව් දෙයක් කොහමද බල සිද්ධ වෙන්නේ? ආ මේ කපේ වලව්වේ උයනගේ පිටිවස්සෙන් දුවන කොට තමයි අපිට හැගෙන්නේ. ඔව්. ඒ ගමන තමයි මේකේ පස්සෙන් පනලා මේකව මෙහාට කුදලාගෙන ආවේ. ඇත්ත සත්ත කියපන් ඉලන්දාරියා. ඇත්ත සත්ත. ඔබල? ඔව්. මේ අලුදෙනියට එන කිසිම පිටස්තරයකට මේ අලුදෙනියෙන් ගැලවිලා යන්න කේ තරම්ම ලේසිපාසු කාර්යයක් නෙමෙයි. එහෙම රැකවල් දාලා තියෙද්දි මෙච්චර දවසක් බෝ කොහෙද වහන් වෙලා හිටියේ කියපිය. මේ ළඟ පාතයි බොන්ද. එතකොට පොට වහුන් වෙලා ඉන්න උපකාර කොලේ කවුද? ඒක කියවෙන එකක් නෑ මහනිල මේ. උදා උපකාර කරපු යෝ පාව දෙන්න තරම් මන් නිහිනෙක් නෙමෙයි මහනිල මේ. අලල ගහපිය මේකව දඬු කඳේ. යම දැන් කවද්ද බෝ අලුදිනිට යන්න හිතාන ඉන්නේ? තාම්මගේ තුවාලේ උද්දල් ගතිය පාහුනේ නෑ කුමාරියාමි. අලුදිනිට යනවා නම් කඳ බඩ පණ ඇතුව යන්න ඕනේ. එහෙම නැත්නම් මට අලුදිනේ උන්ගේ මැරුම් කණ්ඩායම් වෙන්නේ. ඇති ආන්ත බොට ඒඩිංකවත් තේරුම් බේරුම් ගියා. යන්ට කලින් කියහ බොට ආයෙමත් ආරක්ෂාවක් මතුරන්ට ඕන. මත් ඇකන අරගෙන මේක හොඳටම රැකවල් කර අපිය. මං ගොහින් පයින්ද දන්නල එන්න. හොඳා. ඔය නම් බොට කිසිම බුරුලක් ලැබෙන්නේ නැහැ දැනගන්. හට ඔය කා. බඩේක. මේකට තුන් වේලම කන්න දෙනව හැම නෙමෙයි. යාන්තමට පණකට ගහගන්න එක වේලක් දුන්නම හොඳට උමැති. එහෙමයි බඩේ එක. අටුවා ටීකා ටිප්පනිත් එක්කම හැමදේම දැන කියා ගන්නකම් අප්පච්චි අයියන්ට දස වද දෙයි. බයෙන් පසු බතර වෙනකේ මම මේ කටින් එක කෙල පොතක් පිවට හෙලන්නේ. සත්තයි මම්ම කරන්ටද
කියන සිංහල තේරුම් නොගත්තට. දැන් ඉතින් සක්කරයටවත් බෑ අයියන්ට අයියන්ටව ගලව ගන්න. බොලා මේකට බොන්ට ඇල්දිය කටුවක් දුන්නේ නෑ නේද බොලව්? නෑ මානි නෑ. එහෙමනම් මම නියම කරන තුරු මූට ඇල්දියවත් බත්තුළු ඇටයක්වත් දෙන්න තහංචි. එහෙමයි එහෙමයි. මීට වැඩිය සද්දන්ත අස්තිරාජ්‍යොත් කන්ට බොන්ට හිඟපාඩු වුනහම හීලා වෙනව බොලව්, හීලා වෙනවා. බලමුකෝ ඊ කාලයක් කන්ට බුන්ට නැතුව මුන් මේ විදිහට උජාරුට ඉඳීවිද කියලා. රකවල්ලා අපි හොඳට ආයේ මූට මිදෙන්ට ඉඩ තියනව නෙමෙයි. එහෙමයි මානිල්ම එහෙමයි. දිනපතා මෙවැනි අලුත් ටෙලිනාට්‍ය හා වීඩියෝ නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර රම්සලු ඕඩියෝ ඇන්ඩ් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්ම වීඩියෝ මුලින්ම දැකගන්න මෙහි ඇති කුඩා සීනුව ක්ලික් කරන්න.